ජාතික මද්‍රව්‍ය භාවිතය හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද සිට ජූලි පළමුවනදා දක්වා මද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මකයි. මේ අතර මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා ගම්මැද්ද විෆෝස් එක්ක ක්‍රියාත්මක කරන දැනුවත් කිරීමේ වැඩසටහන මාලාවේ දෙවන අදියර අද වත්තල කෙරවල පිටිය විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වුණා. අම්මගරණ ප්‍රමාණයේ ශේෂතම කුඩුවල තමයි ඉවර කරන්නේ. උදේර කෑල්ලයි දවල්ට කෑල්ලයි රැට කෑල්ල ගත්තම එතනම රුපියල් 3000ක් වෙනවා. මේකෙන් අයින් වෙලා ගොඩ යන්න තමයි මේ දේට ආවේ. ඉතින් අදිස්ත්‍යන ඇතුළත පුළුවන් කරනවා. මම ගිහිල්ලා කරනවා. දැන් ගිහිල්ලා මේ බේත් කෝස් කරන් ටික දවසක් ඉන්නවා. සති අධ්‍යයක් ගියරවස ඇඟපත පොඩ්ඩක් පිට වෙලා ලස්සන වෙලා මූණ කටට පිම්බිලා ඇඟපත හැදිලා එනවනේ. ආවට පස්සේ කොහෙ රස්සාවක් හොයාගෙන යනවා. මම විඳින දුක අමා දුකක් ඉඳින්නේ. සිරස මාධ්‍ය ජාලයටත් ස්තුතිවන්ත වෙනවා. හෘදයාංගම ස්තුතිය පූජ කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න මහත්තුන් මේ වගේ අප කැප වෙලා වැඩ කරනට ඒගොල්ලන්ටත් දසදහස් වාරම් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙලෙස මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවත් ජීවිතය යළි ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය ඇති පිරිස් වෙනුවෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කළේ දිසා ප්‍රජා පොලිස් ඒකකය බස්නාහිර පළාත් උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාලය සහ ගම්මැද්ද වීෆෝස් ක්‍රියාන්විතයෙක්වයි. මානසික චිකිත්සාව, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර, උපදේශන සේවා ඇතුළත්ව මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් එයින් මුදවා ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් මෙහිදී සිදු කෙරුණා. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට විශේෂඥ වෛද්‍යවරුන්, භෞතික චිකිත්සකවරුන්, මානසික චිකිත්සකවරුන් ඇතුළු පිරිසක් දායකත්වය ලබා දුන්නා. මෙහිදී උපදේශනය ලබාගත් පිරිස පිළිබඳව ග්‍රාමීය කමිටු මගින් පසුබිම් පරම් කිරීමක්ද ඉදිරියේදී සිදුවනවා. මහ පුදුම කර්මයක් විඳින්නේ. ගෙදර කිසිම දෙයක් තියාගන්නේ අපිට මේව විකුණන මිනිස්සු කොහෙන් ගේනවද, කවුද දෙන්නේ? පොලිසියට කිව්වා කියලා පොලිසිය මාතුරුන්ටත් කරන්න දෙයක් නැතුව ඇති. අපි දන්නේ නැහැ. අපේ ගමේ ඉන්නව 40ක් ළමයි. උදේට ග්‍රවුන්ඩ් එකට ගිහාම අපේ ළමයි 40 පේළියට ඉඳන් ඉන්නවා. අපිට හරි දුකයි. කිසි කෙනෙක් මේවට ඉදිරිපත් වෙන්නේ නැහැ. පළාත් සභා මන්ත්‍රීලා ඉන්නවා, මන්ත්‍රීලා ඉන්නවා, ප්‍රතිපාදන අරන් පාරවල් හදනවා. නමුත් මේ කිසි කෙනෙක් මේ දරුවෝ 45 දෙනා දිහා බලන්නේ නැහැ මහත්තයෝ. පොලිසියට ගියන් කොම පොලිසියෙන් එලා රන් යනවා. ඉතින් ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් ප්‍රමාණ තියෙනවනේ. නඩු කිව්වත් නඩුව උසාවියට දැම්මම උසාවියෙන් මොනවද කරන්නේ? ඇපයක් දඩයක් ගහනවා, ගෙදරට එවනවා. ආයේ ගෙදරට එව්වත් අර ටික කරන්නේ ආයෙමත් ඒකමයි.